මේ මොහොතේදී අභිනවයෙන් වර්තමාන ජනාධිපති ධුරයට පත්වීමට නියමිත අනු කුමාර දිසානායක මහතාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා උත්සව සභාව ඇමතීමට. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. මම හිතනවා පළමු කොටම මේ ජනාධිපති වර්ණය පැවැත්වීමම ජයග්‍රහණයක්. මොකද පළාත් සභා මැතිවරණයක් අතුරුදහන් වී තිබෙනවා. ඊළඟ පළාත් පාලන මැතිවරණයක් නොපැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් පවා ලැබී තිබෙනවා. එහෙම වෙලාවක මේ මැතිවරණේ තියෙන පළමු ජයග්‍රහණය මම හිතන්නේ ජනාධිපතිවරණ පැවැත්වීම. ඒ වගේම ඊළඟ මම හිතනවා අපේ කොමිෂන් සභාව විශාල වෙහෙසක් අරගෙන අපිට සාධාරණ කියන්නේ ජනතාවගේ කැමැත්ත සාධාරණ ලෙස පිළිබිඹවීම සඳහා සාධාරණ මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් එතුමල්ලා එතුමියේ විශාල වෙහෙසක් දැරුවා. ඒ පිළිබඳව බෙහෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ මම හිතන්නේ එතුමගේ කතාවේදී තමයි මේ මැතිවරණ කාර්යය සඳහා කොතර පිරිසක් කොතර කාර්ය මණ්ඩල ප්‍රමාණයක් කොතර ආයතන ප්‍රමාණයක් කොතර පුද්ගලයන් ප්‍රමාණයක් සහාය වෙනවද කියලා තීරුම් ගත්. ඉතින් එතුමයි ස්තුතිවන්ත වුණු ඒ පිරිසට අපිත් ස්තුතිවන්ත වේ යුතුයි කියලා මම කල්පනා කරනවා. ඊළඟ එතුම විසින් ඉදිරිපත් කරන ලද සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු තීරණ කාර්ය සභාව තුලත් විවිධ සාකච්ඡාවන් තුලත් ඉදිරිපත් වී තිබෙන කරුණු ඊළඟ මැතිවරණයට පෙර මැතිවරණ වලට පෙර සංශෝධන කරන හොඳයි කියලා කිව්ව මම හිතන්නේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නම් බැරි වෙයි කියලා මම හිතන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් වේවි කියලා මම හිතනවා. ඔබතුමා මොකද මමත් ඒ තීරණ කාර්ය සභාව ගණනාවක් නියෝජනය කරලා තිබෙනවා. අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරලා තිබෙනවා. එනිසා ජනතාවගේ සාධාරණ කැමැත්ත සාධාරණ ලෙස පිළිබිඹවීම සඳහා නීති අවශ්‍ය වෙන සංශෝධනය තිබෙන බවත් අපි තේරුම් ගන්න තිබෙනවා. එනිසා ඒක මම හිතන්නේ මගේ පෞද්ගලික කාර්ය පමණක් නොවේ අපේ සියලු දේශපාලන පක්ෂවල කාර්යයක් පාර්ලිමේන්තුවේදී සහාය ලබා දීම නිසා එතුමන් විසින් ඉදිරිපත් කරන කරුණ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න කැමැතියි. ඊළඟ තමයි විශේෂම ගත්තාම අපි දන්නවා මේ වෙලාව අපේ රට පැති ගණනාවකින් අස්ථාවර භාවයට පත් වෙලා තිබෙන්නේ. ආර්ථික වශයෙන් සමාජීය දේශපාලන ජාත්‍යන්තර වශයෙන් සිදු පැතිවලින් කඩා වැටලා තිබෙන රටක්. අපි හැමවදාම විශ්වාස කරා මේ කඩා වැටී තිබෙන රට යම් ඉදිරියට ගැනීම සඳහා පීවරක් ආරම්භ කළ හැකි වන්නේ ජනතාවගේ කැමැත්තෙන් තෝරා ගන්න ලද ජනවරමක් සහිත පාලනයකට විතරයි කියලා. එහෙම නැතුව විවස්ථාවේ තියෙන වගන්ති ඇතුළෙන් බිහිවෙන පාලනය කොහොමද විවස්ථාව ඇතුළෙන් තමයි පාලනය බිහිවෙන්නේ කෙසේවත් ජනතාවගේ කැමැත්ත තමයි එහි ජනවරම තමයි ඕනෑම පාලනයකට ශක්තිය දෙන්නේ මඟ පෙන්වීම ලබා දෙන්නේ. එනිසා මෙම අපේ රට ගිලී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් ජනතාවගේ ජනවරම සහිත පාලනයක අවශ්‍යතාවය තිබුණා. මොකද අපි දන්නවා පෞගේ කාලේ ජනවරම විවිධ විකෘති වීමකට භාජනය වෙලා තිබුණා. පාර්ලිමේන්තුවේ ඔබට තියෙන ආයතනයන් තුළ පවා ජනවරම විකෘති වීමක් තිබුණේ. ඒ නිසා අපි මේ රට ඉදිරියට ගෙන යන ජනවරම යළි ස්ථාපිත කළ යුතු තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ ජනාධිපති වර්ණයේ ප්‍රධාන කරුණක් ඉන්න පසු මම හිතන පාර්ලිමේන්තු මැතිවරණයත් එහා සමගාමීව පැවැත්විය යුතු කියන ස්ථාවරයක් තියෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ රටේ මෙම මැතිවරණයේදී අපි දන්නවා සාමාන්‍යයෙන් බොහෝ මැතිවරණවල ඝාතනයන් සිදු වී තිබෙනවා. දීපල ගිනි තැබීම් සිදු වී තිබෙනවා. රෝහල්ගත වීම් සිදු වී තිබෙනවා. ඒ පැත්තෙන් ගත් මම හිතන්නේ ආවම මැතිවරණයක්. ඒ නිසා දේශපාලන ව්‍යාපාර වගේම ඒ දේශපාලන ව්‍යාපාරවල නියැලෙන මහ ජනතාව පොදු ක්‍රියාකාරීන් සමාජිකයින් ඒ සියලු දෙනාම සැලකිය යුතු ප්‍රවේශම් සහගත මැතිවරණ ක්‍රියාවලියක ඉදෙන බව තමයි තියෙන්න තිබෙන්නේ. එනිසා මම හිතනවා මෙවැනි ප්‍රචණ්ඩත්වයෙන් තොරව ගැටුම්කාරීත්වයෙන් තොරව මැතිවරණය පවත්වා ගැනීමට හැකියාව ලැබීමත් එක පැත්තකින් ජයග්‍රහණයක් ලෙස අපි සලකනවා. ඒක අපි කොහොමද ස්ථරාට ස්ථාවර ජයග්‍රහණයක් බවට පත් කරගන්නේ කියන එක පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුයි. මොකද
අපේ රටේ කිසිදු මැතිවරණයකදී කිසිදු පුරවැසියෙක් මිය යුතු නැහැ. උන් සාධාරණ පාලන ගොඩනගා ගැනීම සඳහා වෙහෙසෙන්නේ. තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කරන්න තියෙන අයිතියත් ක්‍රියාකාර වෙන්න තියෙන අයිතියත් අපි තහවුරු කළ යුතුයි. එනිසා මේ ජනාධිපතිවරණය තබන ලද මේ පියවර ඉදිරියට කොහොමද අපි ශක්තිමත්ව අපේ රට තුළ ස්ථාවරභාවයක් මේ මැතිවරණ ක්‍රමවේදී පැවැත්වීමේ ක්‍රමවේදී සකස් කරගැනීම වැදගත් කියලා මම හිතනවා. ඊළඟට විශේෂයෙන්ම අපේ රටේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවමයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් මම හිතනවා අපේ රටේ බොහෝ දේවල් වෙනස් වී තිබෙනවා. ඒ වෙනස් වීම වල මැතිවරණ පැවැත්වීමත් වෙනස් වී යුතුයි. මැතිවරණෙන් පසුව ජයග්‍රහණ සැමරීමත් වෙනස් වී යුතුයි. ඒ කියන්නේ අපි තවදුරටත් පැරණි ගතානුගතික සාම්ප්‍රදායික සැමරීම් වල අනේකා පීඩාවටපත් කරන, හිංසාවටපත් කරන, අනේකාට බියගෙන දෙන එහෙම සංස්කෘතිය මම හිතන්නේ අවසන් කළ යුතුයි. ඒ නිසා මම හිතනවා මේ මැතිවරණයේදී පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම වීම අවම කියන මම හිතන්නේ අහස්කූරක්වත් වැඩිපුර ගියන තරමේ මැතිවරණ ව්‍යාපාරයක බොහොම හොඳයි. අපි දේශපාලන ව්‍යාපාරයකට අපි පුළුවන් තරම් අපේ සමාජිකයන්ට අපි උපදෙස් ලබා දීලා තිබුණා. රතිඤ්ඤාපත්තු කිරීම, අහස්කූරුපත් කිරීම මැනි අනේකාට පීඩාවන් ගෙන දෙන ක්‍රියාමාර්ග වලින් දෙන්න එපා කියලා. මොකද අපිට අවශ්‍යයි කැමති කෙනෙක් තමයි දේශපාලන ව්‍යාපාරයක එක වැඩ කරන්න. මැතිවරණයෙන් පසුව හැම කෙනෙකුට නැවත මේ රටේ නිදහස් පුරවැසියන්ට වැඩ කටයුතු කරන්න තියෙන අයිතිය අපි තහවුරු කළ යුතු කියලා මම විශ්වාස කරන නිසා අපි වෙනස් කියලා කියන්නේ වෙනස් කළ යුතුයි කියලා කියන්නේ මේ සමස්තේම වෙනසක් අපේ රට අවශ්‍යයි. මේ රට මෙතනින් එහාට යන්න නම් මේක ආර්ථික දේශපාලන තලයේ පමණක් නෙවෙයි ක්‍රියාකාරීත්වයේ තලයේ වෙනසක් අවශ්‍යයි. නිසා මම හිතනවා ඉදිරියේදීත් අද සව රාත්‍රී හෙට මේ දිනවලත් කිසිදු ප්‍රචණ්ඩකාරීත්වයකට ගැටුමකට අපේ රටේ මහජනයා හවුල් විය යුතුයි, හවුල් නොවිය යුතුයි, එම කටයුතු නොකළ යුතුයි කියන ස්ථාවරයෙන් මෙතන ආරක්ෂා කරගත අපේ දේශපාලන ව්‍යාපාර හැම දිනම තමගේ සමාජිකයන්ගෙන් තමගේ ක්‍රියාකාරකම්ල හිටියොත් මම හිතන එක අපිට සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ඒව අපි වෙනස ස්ථාවර බවට පත් වෙන්නේ වෙනස එතෙන් සිට අපි සමාජයේ ස්ථාවර බවට පත් කරගත්තොත් විතරයි. එහෙම නැත්නම් වෙනස් සිද්ධ වෙන්න පුළුවන්. ඒකේ අවස්ථාවට පමණක්. එහෙම නිකන් හුදකලා සිදුවීම. මේ ඡන්දේ විතරක් හොඳ වෙනවා ඊළඟ ඡන්දේ නරක් වෙනවා. මේ ඡන්දේ විතරක් ප්‍රචණ්ඩකාරීත්වයෙන් තොර වෙනවා ඊළඟ ඡන්දේ ප්‍රචණ්ඩකාරීත්ව වෙනවා නම් ඒකෙන් ඇති වැඩක් නෑ. ඒ නිසා අවශ්‍යකම තිබෙන්නේ අපි යහපත් දෙයක් උකහා ගන්න ඕන සමාජයේ ඒක ස්ථාවර බවට පත් කරගත හැකි වෙන්නේ ඒක දිගට පවත්වාගෙන යාමෙන් විතරයි. ඒ නිසා මම හිතන්නේ දේශපාලන ව්‍යාපාරයකට අපි විශාල වෙහෙසක් දරන්නම්. ඒ සංස්කෘතිය ඒ ක්‍රියාවලිය ශක්තිමත්ව පවත්වාගෙන යන සඳහා අපි වැත්තෙන් ලබා දී උපරිම දායකත්වයේ මේ වීම ලබා දෙන ලෑස්ති. ඊළඟට මම හිතනවා අපේ රට විවිධාකාරයෙන් බෙදීම් ගණනාවකට භාජන වෙලා තිබුණු රටක්. ඒ නිසා මේ බෙදීමේ ප්‍රතිවිපාක වලට අපේ પરම්පරාව මුහුණ දීලා තියෙන රටක්. ඒ නිසා මම හිතන්නේ බොහෝ බෙදීම් ඉතා වේගෙන් අපි සමනය කරගත යුතු කාලයක් අපි නිරත වෙමින් තිබෙනවා. මේ අභියෝගයේ තනි පක්ෂයකට, තනි පුද්ගලයෙකුට, තනි කණ්ඩායමකට ගොඩගත හැකි තැනක නෙවෙයි අපි තිබෙන්නේ. ඒ නිසා මම හිතනවා අපි හැම දෙනා අතරම යම් දේශපාලන ව්‍යාපාර වෙන වෙනම පවතින්නේ වෙන වෙන අදහස් තියෙන නිසාම තමයි. වෙන වෙනම විදියට එක එක ප්‍රශ්න සා දක්න විදියටම තමයි. ඒ නිසාම යාන්ත්‍රික ලෙස කියන්නේ හැම දිනකටම එකතු වෙන්න කියලා එක එක පක්ෂ පවතින්නේම වෙනස් අදහස් තියෙන නිසා. නැත් එක පක්ෂ බෝඩපත් වෙනවා. නමුත් අපි හිතනවා රට සහ ජනතාවගේ ඉදිරි අනාගතය ගැන කල්පනා කරලා ගන්න පියවරෙන් පියවරට අපිට සිද්ධියෙන් සිද්ධියට එහෙම නැත්නම් අවස්ථාවෙන් අවස්ථාවට අපිට එක්ව වැඩ කරන්න පුළුවන් වෙවි. එඳා ඒ බලාපොරොත්තු අපේ තිබෙනවා. පියවරෙන් පියවරට අපිට එකඟතාවයකට එන්න පුළුවන් පියවර මොනවද, ප්‍රතික්ෂේප කරන්න පුළුවන් පියවර මොනවද කියලා අපි සාකච්ඡා විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ විශේෂම ගත්තොත් මම හිතනවා අපේ රටේ පුරවැසියන් ඡන්ද පොලට යාම, ඡන්දේ ප්‍රකාශයටපත් කිරීම, මැතිවරණ ව්‍යාපාර සක්‍රීය මැදිහත් වීම ඒක ප්‍රජාතන්ත්‍රවාදී තව හොඳ ලක්ෂණයක් කියලා අපි විශ්වාස කරන. මොකද ජනතාවගෙන් විතැන්නු ජනතාවත් එක්ක සම්බන්ධ නොවුණු මැතිවරණ ව්‍යාපාරකින් වැඩක් නැහැ. ඒක එක එක ඒ ජනතාවගේ සක්‍රීය දායකත්වයක් තිබෙනවා නම් තමයි මැතිවරණ ව්‍යාපාරය සාර්ථක වෙන්නේ. ඒකෙන් ලැබෙන ප්‍රතිඵල සාර්ථක වෙන්නේ කියලා මම හිතනවා. සැලකිතු ප්‍රමාණයකින් අපේ රටේ ජනතාව සක්‍රීය ලෙස මේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධ වුණා ඒකත් හොඳ ලක්ෂණයක්. ඒ වගේම තමයි අපි ගොඩක් සැලකිලට වාදනය කරන්න ඕන. ඉතින් මම දන්නේ නැහැ මම නීති සකස් කරන්න කොන මොන ආකාරයටද කියලා. නමුත් අපි සමහර දේවල් නීතිම නෙවෙයි. අපි අතරින් සම්මුතියන් සහ බැඳීම් වැදගත්. සමාජය පවතින්නේ
නීති මතමනි නීති රීති සම්ප්‍රදායන් ඇදහිලි විශ්වාසයන් මේ මත තමයි සමාජ පවතින්. ඉතින් ඒ නිසා අපි තුන් මෙහෙම දැන් හතර පහ තැපැල් ඡන්ද තියාගෙන තුන්වෙනිදා වගේ දිනයක වැටුප් පැඩි කිරීම සඳහා යෝජනාවක් සම්මත කිරීම මොන වගේ දේශපාලනයක්ද ඒක යෝග්‍යද? හෙට තැපැල් ඡන්ද අපි පරිවැඩි කරනවා. එතකොට ඒක නීතියෙන් අපිට ආවරණය කරන්න පුළුවන්ද? ඒක දේශපාලන සදාචාර පිළිබඳ ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් ඒක අපි අත්පත් කරගත යුතු යහපත් දේද අයහපත් දේද කියලා අපි කල්පනා කරන්න වෙන නිසා අපි කොමසාරිස්තුමා අපි සභාපතිතුමා කිව්වට සමහරව නීති කියලා මම කියන්නේ නීති වලින්ම නෙමෙයි පවතින්නේ. අපි හැම දිනටම වගකීමත් ඒ යහපත් දේශපාලන සංස්කෘතිය තමයි දේශපාලන ව්‍යාපාරය තමයි මෙහෙවන දේශපාලන ව්‍යාපාර තමයි යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ගැනීම වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒවා නීතියෙන් ඔබට යන එකඟතාවයන් තමයි එතන තියෙන එක මම විශ්වාස කරන්නේ. ඒ නිසා අවසාන වශයෙන් ජනතාව මා කෙරෙහි සාපේ ව්‍යාපාරිකේ විශ්වාසය තබලා තිබෙනවා. ඒ වගේම අනිත් දේශපාලන ව්‍යාපාර සනායකෙන් කෙරෙහි විශ්වාසය තබලා තිබෙනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ ලක්ෂණයක්. ඉතින් අපේ අපේක්ෂාව තමයි මා කෙරෙහි විශ්වාසය තබනලා ජනතාවද මා කෙරෙහි විශ්වාසය නොතබන තමයි ඡන්දෙ නුදුන් ජනතාවද මේ සියලු දෙනාම අපේ ලාංකීය ජනතාව ලෙස සලකා කිසිදු වේදකින් තොරව කිසිදු වෙනස්කමකින් තොරව මේ රට ඉදිරියට ගෙන යාම වගකීම අපිට තිබෙනවා. ඒ වගකීම ඉටු කරන බවට මම සපත කරනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම.